සුබ දවසක් කොල හැමෝටම හොන්න මං අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ මං අද කතා කරන්න යන්නේ පළමු වරට මම පදවිය ලැබලා ඉන්න අම්මලාට ඔයාලගේ චූටි පැටියාගේ බුද්ධි වර්ධනය මුල ඉඳන් පළමු මාසයේ සිට මේ කියන්නේ ඒ චූටි පැටියා ගෙදරට ගෙන ආපු මුල් දවසේ ඉඳන් ඉස්සරහට ඉතිරි කාලය තුළ කියන්නේ ඔබේ දරුවා අවුරුද්දක් වගේ වෙනකම් කොහොමද එයාගේ බුද්ධි වර්ධනයට පළමු මුල් කාලයේ සිටම කොහොමද ඔයා කරන්න ඕනි දේවල් කියලා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා පළමු වරට මම පදවිලපු අම්මලාට. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා මම හිතනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මුලින්ම channel එක subscribe කරලා ඉන්න. මොකද ගොඩක් වැදගත් වෙනවා ඔයාලට. ගොඩක්ම දැන් ගර්භණී වෙලා ඉන්න අයට, ඒ වගේම ගර්භණී වීමට උත්සාහ කරන අයට වගේම මම අද කතා කරන්න යන මාතෘකාව වැදගත් වෙන්නේ දැන් චූටි පැටියෙක් ඉන්න අම්මලාට. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරන්න, අනිත් අම්මලාටත් බලන්න share කරන්න. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා ඔයාලගේ චූටි කාලේ ඔයාලට හොඳට මතක ඇති. සමහරට මතක නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔයාලා දැන් ඔයාලගේ චූටි පැටව වෙනුවෙන් කරන කැපකිරීම ඔයාලගේ අම්මලා ඔයාලා චූටි කාලේදී කරලා ඇති. ඔයාලට හරියට තමන්ට කෑම ගන්න බෑ. ඒ වගේම තමන්ට නාන්න බෑ. තමන්ගේ ලස්සන ගැන හිතන්න බෑ. මේ චූටි පැටව ඔයාල ළඟට ආවහම ඔයාලා ගොඩක් වෙනස් වෙනවා. ඉතින් දැන් ඔයාලා පොඩි ඔයාලගේ ළමා කාලයේ පහුක දෙලා තරුණ වියට එවිලා දැන් ඔයාලගේ ජීවිතේ ඔයාලා ලබන්න පුළුවන් උපරිම කියන්නේ මව පදවිය දැන් ලැබලා ඉන්නේ. ඉතින් අම්මලා විදිහට ඔයාලා පළමු වරට මව පදවිය ලැබලා ඉන්නවා නම් ඉතින් ඔයාලට දැන් ගොඩක්ම වැදගත් දෙයක් තමයි තමන්ගේ චූටි පැටියාගේ බුද්ධි වර්ධනයට මුල ඉඳන්ම ඔයාලා කැප වෙන්න ඕනේ කටයුතු කරන්නේ කොහොමද කියලා. ඔයාල හැමෝම කැමති බුද්ධිමත් දරුවෙක් ඔයාලට ලැබෙනවා නම් ඒ කියන්නේ දරුවගේ බුද්ධිමත්තම පොඩි කාලේ ඉඳන්ම වර්ධනය වෙලා ගොඩක් බුද්ධිමත් දරුවෙක් ඔයාලට බිහි කරන්න පුළුවන් නම් ඒක තමයි අම්මලාගේ එකම බලාපොරොත්තුව. ඉතින් අපි බලමු කොහොමද ඒක ඔයාලා කරන්න කියලා. ඉක්මනින්ම චූටි පැටියෙකුගේ බුද්ධි වර්ධනය සඳහා මුලින්ම ඔයාලට අවශ්‍ය වෙන සාධක විදිහට පෙනීම, ගඳ සුවඳ දැනීම, ඇසීම සහ ස්පර්ශය, දර්ශනය වගේ දේවල් වලින් ඔබේ චූටි පැටියාගේ බුද්ධි, කියන්නේ සංනිවේදනය ඔවුන් සිදු කරනවා. ඉතින් මෙහිදී ඔයාලගේ ගොඩක්ම ඔයාලගේ මුහුණේ ඉරියව් වගේම ශරීරයේ විවිධ අවයව වලින් කරන විවිධ චලනයන්. ඉතින් මේවත් එක දැන් ඔයාලගේ මූණේ ඉරියව් වලට ඔයාගේ පැටියා චල දක්වනවා නම් ඔයාගේ මූණ දිහා බලන් ඉන්නවා වගේම පැටියා අඬනවා නම් ඔයා එක එක දේවල් කියනකොට පැටියා අඬනවා නම් ඉතින් ඒ වගේ විදිහට තමයි යන ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් ශරීරයේ විවිධ එක එක චූටි පැටවුන්ට එක එක ඉරියව් ඇති. ඉතින් මූණේ ඉරියව් වලින් තමයි ගොඩක් මෙයාලා සංනිවේදනය කරන්නේ. ඉතින් මුල් කාලයේදී පෙනීම වගේ දේවල් පැටියාගේ තියෙනවද කියලා බලන්න විවිධ පරීක්ෂණ ක්‍රම තිබෙනවා. පළමුවෙන්ම චූටි පැටියෙක් ඉපදුනාට පස්සේ රෝහලේදී පැටියාගේ පෙනීම, ඇසීම හොඳින් තිබෙනවද කියලා පරීක්ෂණයක් සිදු කරනවා. ඉතින් ඔයාලා ඒ ගැන බය වෙන්න එපා. ඔයාලගේ චූටි පැටියාගේ ශරීරයේ සියලුම දේවල් හොඳින් පරීක්ෂා කරලා බලලා තමයි චූටි පැටියෙක්ගේ තියෙන සෞඛ්‍ය තත්ත්වය තින ආබාධ හඳුනා ගන්න දැන් හැකියාව තිබෙනවා. ඉතින් චූටි පැටියෙක් කතා කිරීමේ හැකියාවක් නොමැති වුණත් භාෂා කුසලතාවයේ වර්ධනයට මාස පළමු මාසයේ සිටම ඔබගේ කටහඬ හා විවිධ ශබ්ද වලට හොඳට සවන් දීලා මේ පැටියගේ විවිධ මූණේ ඉරියව් ප්‍රතිචාර දක්වනවා. ඉතින් එක තමයි පළමුම කාරණය බුද්ධි වර්ධනය වෙනුවෙන් ඔබට පුළුවන් නිතරම ඔයාගේ පැටියත් එක්ක කතා කරන්න. ඒ වගේම විවිධ ඉරියව්
ඉද අංග චලනයන් පෙන්වන්නේ මුහුණේ ඉරියව් තමයි ගොඩක්ම පැටියා බලන්නේ දකින්නේ ඉතින් පළමුම කාරණේ තමයි මව තමයි ප්‍රධානම හේතුව පැටියාගේ බුද්ධිය වර්ධනය කිරීමට මීළඟ කාරණේ විදිහට ගොඩක්ම චූටි පැටව සබා දහමේ කුරුල්ලන්ගේ ශබ්ද ඒ වගේම සුළඟේ ශබ්ද විවිධ සබා දහමේ විවිධ දේවල් වල අහන්න දකින්න ඉඩ සලස්වන එකෙන් පැටියාගේ බුද්ධි වර්ධනය වැඩි වෙනවා. ඒ කියන්නේ විවිධ සත්තු, සුරතල් සත්තු, කුරුල්ල වගේ ඔවුන්ගේ විවිධ ඉරියව් බලලා ඔවුන් ශබ්ද වලට හුම්කන් දීලා ඔය චූටි පැටියට තාම කතා කරන්න බැරි වුණත් ඇහෙන සලස්වන්න ඕනේ. මෙහෙම කාලයක් තිස්සේ ඇහෙනකොට දකින්නකොට පැටියට තමන්ට හැකියාව ලැබෙන කාලය වෙනකොට ඉක්මනින්ම පුළුවන් වෙනවා ඒ වෙනුවෙන් ඔයාලට කරන්න පුළුවන් චූටි පැටියත් එක්ක සබාදාමේ. ඒ කියන්නේ ඔයාලගේ ගෙවත් ඒ පරිසරයේ වැඩි වෙලාවක් පැටියව තියන් ඉන්න එකෙන් ඔයාලට පුළුවන් මුල් මාසයේ සිටම මෙම බුද්ධි වර්ධනය සඳහා මේ ගොඩක් උපකාරී වෙනවා. තවත් ඔයාල දැනුවත් වූ කාරණයක් තමයි මාසයක් වගේ වයස චූටි පැටවගේ ඉඳන් මාස දෙකක් තුනක් වගේ වෙන පැටවුන් දක්වා මේ ගොඩක්ම වැදගත්. ඔයාගේ චූටි පැටියට කතා කරන්න බැරි වුණාට ඔයාගේ කටහඬ හොඳින් ඇසෙනවා. ඉතින් කාලයත් එක්කම ඔයාගේ කටහඬට යා හුරු වෙලා වෙන කටහඬ වල ශබ්ද ඇහෙනකොට තිගැස්සෙනවා වගේ දැනෙනවා නම් ඔයාට දැනගන්න පුළුවන් ඔයාගේ පැටියා හොඳින් ඔයාව අඳුනනවා කියලා. ඉතින් ඒ වගේම චූටි පැටව ඇස් වලින් තමයි ගොඩක්ම යාළගේ විවිධ අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් බය වීමකදී ඒ වගේම සතුටු වීමකදී වගේ දේවල් වලිනුත් චූටි කාලයේදීම ඇස් ලොකු කරගෙන බලන් ඉන්න පුළුවන්. ඒ වගේ ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඒ වගේම ගොඩක්ම චූටි පැටව අදහස් උවමාරු කරන්න ඇඳීම හරහා. ඉතින් චූටි කාලේ වැඩිපුර අඬන්නේ ඔහුගේ අවශ්‍යතාවයි කියන්නට වෙන්නට පුළුවන්. ඒ වගේම මාසයකින් පසුව මාස දෙකක් වගේ වයස වෙනකොට අත්වලින් යමක් අල්ලා ගන්න. ඒ කියන්නේ ඔබේ ඇඟිලි චූටි සෙල්ලම් බඩුවක් වගේ දෙයක් අල්ලා ගන්න එයාලා උත්සාහ කරනවා. ඉතින් මාස දෙකක් වගේ වෙනකොට ඇත්වලින් පාදවලින් එක දේවල් ස්පර්ශ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ එතනින් තමයි ඔවුන්ගේ චලනය කිරීම පටන් ගන්න. අලුත උපන් බිලින්දෙකුගේ බුද්ධිය වර්ධනය කිරීමට ඔබට පුළුවන් ඔහුට පේන්න සෙල්ලම් කරන්න. විවිධ සෙල්ලම් බඩු වලින් ඔහු වටේට තියලා ඔබට පුළුවන් ඔහුට චූටි පැටියට පේන සෙල්ලම් කරන්න. ඒ වගේම නිතරම පැටියත් එක්ක කතා කරන්න. ඒ වගේම ඇස් දෙස බලාගෙන විවිධ දේවල් කියන්න. වගේම නැලවිලි ගීත, ලදරු ගීත වගේ දේවල් ඇහෙන්න සලස්වන්න. ඒ වගේම විවිධ ගීතවලට රිද්මවලට හුඟන් දෙන්න. නින්දට යන වෙලාවට හරි ඊට කලින් හරි ඔයාලට මේක කරන්න පුළුවන්. ඉතින් එතකොට පැටිය හුරු වෙනවා මේ වගේ දේවල් වලින් කාලය තිස්සේ හුඟන් දීලා ඒ වගේ බුද්ධිය වර්ධනය වෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මාස දෙකක් විතර පහ වුණාට පස්සේ චූටි පැටියගේ අතට විවිධ සීනු වගේ සෙල්ලම් බඩු දෙන්න. එතකොට ඔහු ඉගෙන ගන්නවා ඒ හොලබලා ශබ්දයක් ඇහෙනතර ඔහු ඒකට කැමති වෙනවා. ඉතින් ඒ වගේම පැටියවට සෙල්ලම් බඩු තියන්න. ඉතින් ඒව දිහා බලලත් එයා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. සත්තුන්ගේ රූප, ඒ වගේම විද අකුරු, එහෙමත් ඔහු ඒ ඇසට දැක්කාම ඒ ගොඩක්ම වැදගත් බුද්ධි වර්ධනය කිරීමට. නිතරම ගීත ඇසෙන සලස්වන්න, චූටි දරුවන්ගේ ගීත. ඉතින් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. මීළඟ කාරණය තමයි ඔයාට පුළුවන් එයාගේ බුද්ධි වර්ධනය කිරීමට විවිධ ක්‍රියාකාරකම් කරන්න. ඉතින් චූටි පැටියෙක්ගෙන මේ පහසුවෙම කරන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් චූටි පැටියාගේ අත් දෙක එකට ලං කරලා ගොඩක් මෙයාට රිදෙන්නේ නැති විදිහට අප්පුඩි ගහන්න, අත් එහෙ මෙහෙ විවිධ ඉරියව් වලින් චලනය කරන්න. ඉතින් මේක ටික කාලයක් කරනකොට එයා තනිවම ඒවා කරන්න පුරුදු වෙනවා. ඒ වගේම බයිසිකලයක් අදිනවා වගේ චූටි පැටියාගේ කකුල් දෙක ඒ විදිහට චලනය කරන්න ඔයාට පුළුවන්. ඒ වගේම කැමති සෙල්ලම් බඩු එයා වටේට සෙල්ලම් බඩු තියලා එයාට සෙල්ලම් බඩුව තෝරගන්න දෙන්න. එතකොට එයා කැමතිම සෙල්ලම් බඩුව තමයි එයා තෝරගන්නේ. ඉතින් මේ වගේ ඔයාට පුළුවන්
චූටි පැටියාගේ බුද්ධි වර්ධනයට ලොකු උදව්වක් වෙනවා. එතකොට ඔයාගේ දරුවගේ බුද්ධිය ගැන තහවුරු කරගන්න පුළුවන් නම් මේ මාල්ට පුළුවන් පහසු දෙයක් විදිහට විවිධ අලුත් දේවල් දකින්න සලස්සන්න. අලුත් සෙල්ලම් බඩු, අලුත් සත්තුන්ගේ රූප වගේ දේවල්. ඉතින් ඒව දකින්නකොට එවුන් ඒ දෙස ගොඩක් උනන්දුවෙන් වැඩි වෙලාවක් බලන් ඉන්නවා. ඉතින් ඔළුව හරව හරව ඒ වගේ දේවල් අලුත් දේවල් දිහා බලනවා. ඉතින් ගොඩක් ලොකු වස්තු දකින්නකොට ලොකු රූප වගේ දේවල් දකින්නකොට ඔවුන් පුදුම වෙලා වගේ ඇස් ලොකු කරගෙන බලන් ඉන්නවා. එතකොට ඒව තමයි දරුවාගේ බුද්ධි වර්ධනය වෙන බව ඔබට කියාපාන ලක්ෂණ. ඉතින් මේ ලෝකයේ තියෙන දේවල් දිනෙන් දින එයා ඉගෙන ගන්නවා. ඒවට උත්සාහ කරනවා. ඉගෙන ගන්න උත්සාහ කරනවා. ඉතින් මම හිතනවා ඔහට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අම්මලා වෙන ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යෙන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, අදහස් පාලින් කමෙන්ට් කරගෙන යන අමතක කරන්න එපා. අනිත් වීඩියෝත් බලන්න, දිගටම චැනල් එකත් එක්ක ඉන්න, ලයික් කරන්න අනිවාර්යෙන්ම. දිගටම මගේ වීඩියෝස් ඔක්කොම බලන්න ඔයාලට ඉක්මනින්ම කිල්සිනේ සැබෑ කරගන්න. චූටි පැටව වෙනුනොත් මම වීඩියෝ කරනවා. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.